අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මහනුවර ප්‍රදේශක හිපේකට බලපෑ භූකම්පන තත්ත්වය පිළිබඳ පරීක්ෂණ වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීරට බාර දෙයි ඩ්‍රෝන් යාන යොදා ගනිමින් පුද්ගලින් අත්අඩංගුවට ගත්තද ඔවුන්ගේ කුසකින් නොසලකා බලන්න කිසිවෙක් නැහැ සමගී ජනපලවේගයෙන් චෝදනා කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත කරලා ලාල්කාන්ත කියයි ප්‍රතිබේන්තේ ශීයපුවත් අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය අදයි මේ ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් ඇඳිරි නීතිය පානමා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මාසික රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත් රජයේ විසින් ප්‍රකාශ කර තිබේ. සුදුසුකම් ලබන සියලුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වෙයි. මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේදී පෙන්වා දෙන්නට කැමැත්. මීට පෙර සිටම මාගේ ස්ථාවරයේ වූයේ රුපියල් 5000 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අවම වශයෙන් එක් පවුලකට මාසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දිය යුතු යන්නයි. මහමැතිවරණයේදී ජනතා मुद එතුමා අහපුව යනකොට රුපියල් මිලියන 6033ක් ඉතිරි කරලා ගියේ අපි අහනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ එතුමා පාවිච්චි කරුවයි කියන මුදල් ඉතුරු කරලා ගියා නම් මේ වැඩ කරගත්තේ කොහෙන්ද කියලා කියන්න කියලා සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරු සිංහල ජාතියට එරෙහිව දෙමළ ජනතාව තුළ වෛරය ඇති නිදියට ප්‍රකාශ දිගින් දිගටම කරනවා ඉතින් එදා දෙමළ තරුණයෝ අවිගත්තේ ත්‍රස්තවාදයට යොමු වෙන්න එක හේතුවක් තමයි මේ වගේ බෙදුන් වාදී කුහක දේශද්‍රෝහී දෙමළ දේශපාලකයන්ගේ ප්‍රකාශ ත්‍රස්තවාදයේ නැවතවර මතු ඒ අධිකරණ දායකවත් මේ සියලු දෙනාම ත්‍රස්තවාදී ගණයට වැටෙන බව මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියනවා honorable minister if you are so confident that the military have done no wrong why don't you agree to an international investigation ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා නම් හමුදාව කළ දේ හරි හෝ වැරදි කියලා ඇයි ඔබලට බැරි කැමති වෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීලා ඒක ඔප්පු කරන්න අපි කියන්නේ ඔබ විශ්වාසයෙන් කියන දේ තහවුරු කරන්න දෙමළ ජනතාවට උදව් කළා නම් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අලුතෙන් බදව ගන්න කිසිඳු රාජසේවකයෙකුට විශ්‍රාම වැටුප් පයිතියක් ලැබිලා නැහැ. ඒත් ඔබතුමන්ලා මේ අයවැයෙන්වත් ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන නැහැ. ඒක නිවැරදි කරනවා කියලා. රජයේ සේවකයන්ට ඔබතුමන්ලා සලකන්නේ පහුගිය ආණ්ඩු සලකපු විදිහටම තමයි. අද අප රටක් ලෙස ජාතියක් ලෙස නැගැතිභාවයට පරාදීනත්වයට පත් ඇති බව විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා පුන පුනා කියනු ඇසේ. ඒ පිළිබඳ මතභේදයක් තිබිය නොහැකිය. ගැටලුව වනුයේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වෙන් අපේ රට අපේ ජනතාව ගලවා ගන්න කෙසේද යන්නයි. අපි තීන්දුවක් ගත්තා 15000 හැම විධායක ශ්‍රේණියේ නිලධාරිකුටම එයාට දීමනවත් දෙ මේ ආණ්ඩුව ආපු ගමයි ඒක නැවැත්තුවා මේ විදියට රජයේ සේවකයන්ට සලකන්නේ නැහ ලිපිකරුවෙකුට සිද්ධ වෙනවා දවල් ආණ්ඩුවේ කන්තෝරේ වැඩ කළා අවසරද ගිහිලා සිකියුරිටි ගාඩ් වැඩ කළා රජය හැටියට අද නොයෙකුත් අංශවලදී නීතියෙන් පිට වැඩ කරන්නේ ගොඩක් දෙනෙක් කියනවා දන්න මේ විශ්ව සම්පත කරගත්තට පස්සේ මේ හැම එකක්ම නීතියෙන් පිට කරන්න පුළුවන් කිය මේ රජය අද පළාත් පාලන ආයතන තමන් රැක ගන්නත් කැලෑ නීතිය ආණ්ඩුකාරවරු හරහා ක්‍රියාත්මක කරන්න ලෑස්තිලා ඉන්නවා ප්‍රාදේශීය පරිපාලනයේදී පළාතේ සංවර්ධන ක්‍රියාවලියේදී පළාත් සභා මගින් ප්‍රසස්ස සේවාවක් ඉටු වුණා. බලතල විමද්දි ගත කිරීමේ සංකල්පය පිළිගන්න උදවිය හැටියට මගේ නම් අපේක්ෂාව මේ ක්‍රමේ තිබෙන සාධනීය ලක්ෂණ තවදුරටත් වර්ධනය කරමින් යම් දුර්වලතාස හෝ අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරදි කර ගැනීම තමා කළ යුත්තේ. විදේශීය ටෙලිනාටි මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම කිසිම ප්‍රමිතියක් නැත් තරුණ තරුණියන්ගේ මනස විකෘති කරන සංස්කෘතිය විකෘති කරන විදේශීය ටෙලිනාටි පෙන්නවා. ඒකෙන් අද අපේ කලාකරුවන්ගේ නිර්මාණ ටික දාගන්න බෙල්ට් එකක් ගන්න බැරි තත්ත්වයක ඉන්නවා. අපි 15ක වැඩ බද්දක් ගහලා තියෙනවා. මේ සනීප ආරක්ෂක තුවාවලට මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා. රුපියල් 5000න් මාසයක් කන්න බොන්න ජීවත් වෙන්න කියනවා. ඒ අතරේ මෙන්සස් බද්දක් ගැහිම අපි හෙලා දකින්නවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනි. මෙතුමිය කිව්වා කස්ටම්ස් ඩියුටි එක වැඩි කරලා තියනයි කියලා. මම කියන්න කැමති එහෙම කිසිම වෙනසක් කළා නැහැ කියලා අපේ රජය හරහා. ඉස්සල්ලා මම නෙවෙයි කිව්වේ. දයනා ගමගේ ගරු මන්ත්‍රීතුමිය කිව්වේ මං එතුමිය කිව්ව ප්‍රකාශය තමයි ඒක එහෙමනම් කියන එක කිව්වේ කාන්තාවට අවශ්‍ය වෙලා තියෙන ආරක්ෂාව ලබා ගන්න එයා අනිවාර්යයෙන්ම අපේ රජයෙන් 100ට 200ක්ම අපි
වර්තමානයේ අපේ ශිල්පීන් කිසිම කෙනෙකුට පිළිගැනීම තිබ්බත් මල් මාලා දාලා පිළිගත්තත් බැංකුවකින් ලෝන් එකක් ගන්න බෑ. හේතුව තමයි මේක වෘත්තියක් විදිහට අපේ රටේ ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා වෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක මේ මොහොතේ 5000කට වැඩිය ශිල්පීන් ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්න සෑම ආණ්ඩුවක් එහෙම කිව්වොත් නෑරදි කලාකරුවන්ව භාවිතා කළේ කොණ්ඩම් කරපිංච වැනි තියරියකින්. තැනක ගෙන්න ගන්න ඒගොල්ලන්ගේ ගීත ගායනා කරලා ඒගොල්ලන්ගේ රූපය ඒ වගේ දේවල් යොදාගෙන තමයි ඒ අය කලාකරුවන්ව භාවිතා කරලා ඡන්දේ උරුනට පස්සේ ප්‍රතික්ෂේප කළා. ඉරිදා පුවත්පත් දින අලි සබ්‍රිගේ ඥාතිගේ මරණය භූම දාණයට අවශ්‍ය නම් මේක සභාගත කරලා තියෙනවා. පොරුවට සද්ද දාන්න එපා. ඔබතුමාගේ ඥාතියා භූම දාණය කරන්න අවශ්‍ය හයිය හදලා දුන්නා නම් ඒක කටවහගෙන ඉන්න. මෙතන සද්ද දාලා අපේ හඬ වහන්න පුළුවන් කියලා හිතන්නත් එපා. ගෝඨාභය මහත්තයා ඉක්මනින් ගෙදර යෑ මේ වගකීම ඉටු කරන්න නම් අලි සබ්‍රි ඔබතුමාගේ සේවය අත්‍යවශ්‍යයි කියන කාරණාව මතක් කරලා දෙනවා. ड्रोन युद्धाणी निरोधा नीति कड़कन अतरगोटे कुसगिंदमेंट किसी व्यक्ति पार्लीमेंट मंत्री गयंत करुणा तिलक महतावा ए विपक्ष नायक कार्यालय මේ කොළඹ බහුතරයක් නගර ආසන්නයේ ජීවත් වෙන ජනතාව ගැන කල්පනා කරොත් ඇත්ත වශයෙන්ම ඒ අය එකපාරට සතියකට දෙහිකට බඩු මුට්ටු ගන්න පුළුවන් ජීවිත ගත කරන අය නෙවෙයි. එදිනෙදා අවශ්‍ය දේවල් පිරිමහ ගන්න පිරිසක් තමයි බහුතරයක් ඉන්නේ කියන එක අපි කවුරුත් දන්නවා. කාටවත් අතනොපා දහඩිය මහන්සියෙන් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙච්ච පිරිසක් තමයි මේ කොළඹ නගරයේ ආශ්‍රිතව වැඩි පිරිසක් ඉන්නේ. ඒ අය කවදාවත් මීට ඉස්සෙල්ලා එහෙම මුදල් ඉල්ලුවේ නැහැ. 5000 එහෙම දෙන්න කීකී කීප අය නෙවෙයි. ඒ අයට මේ තත්ත්වයට පත් වුණු නිසා තමයි මේ විදියට රජයේ සහන අවශ්‍ය වෙලා තිබෙන. දැන් අපි දැක්කා ඩ්‍රෝන යානා යවල නිරෝධායන නීති කඩ කරන අය අල්ල නැහැ. හැබැයි අපි දන්නවා ඒ ගෙවල් වල වෙසෙන ජනතාවගේ බඩගින් මේ ඩ්‍රෝන යානා වලට නොපෙනෙන බව අපි දන්නවා. ඒ නිසා අපි රජයට කියනවා කරුණා කරලා මේ ප්‍රශ්න දිහා මානුෂිකව බලන්න පුරුදු වෙන්න. පරිසර මන්ත්‍රීවරයා එකපාරක් කිව්වා සර් දැන් ෆේල්. නමුත් ඊළඟ වාර විභාගෙ ලියද්දී අපි උදව් කරනවා හොඳ යාළුව හැටියට කියලා. ඔබතුමාලා උදව් කරන්න කැමති නැද්ද? අපිත් උදව් කරනවා ඉතින් අපේ උදව් ගන්න බලාපොරොත්තු වුකුත් නැහැ. පෙන්තිය අඩුම ගානේ ආණ්ඩුව ඇතුලේ ඉන්න දක්ෂ පක්ෂ හපංකම් තියන අයගෙන් උදව් ගන්න බලාපොරොත්තු වුකුත් නැහෙනි. අපි කියනවා දෙවෙනි පාර විභාගය ලියලා පාස් වෙන්න කියලා. ඉතින් පාස් වෙයිද නැද්ද කියලා අපි බලමු ඉස්සරහට. නමුත් දැනට නම් තත්ත්වේ පාඩම් කරන පාඩක් නැහැ දෙවෙනි පාරට. තාම අර පරණ පුරුදු විදිහට තමයි කටයුතු කරන්නේ. කට්ටි පනිනවා, දඩබ්බරකම් කරනවා, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් කොහොමද දෙවෙනි පාර පාස් වෙන්නේ? ලබන වසරේ මුල් මාස 3 වන විට පිට රටින් ආනයනය කරන බොහෝ භාණ්ඩ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව හිමිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා කොවිඩ් වසංගතය පුළුවන් තරම් දුරට පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍යමය තීන්දුව ගන්න මේ රජය මැලි වෙලා නැහැ. මේක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම තියෙනවා. ඉන්දියාව දත්ත ගත්තොත් එම අපිට බොහෝ වැඩි බංග්ලාදේශ ගත්තොත් අපිට වඩා වැඩි. නමුත් අපි සෑහෙන පමණ මේක මර්ධනය කරලා තිනවා. මොකද අපි තමයි නිරෝධායන ප්‍රතිපත්තියක් මුලින්ම අඳුනලා දුන්නු රට. අනික් අයට කලින් කොවිඩ් වසංගතය ඇත්තටම මුළු ලෝකෙම ආර්ථිකය සොලවලා තියෙනවා. හැම ආර්ථිකයක්ම අද එක්තරා විදිහක ලොකු පීඩනයකට ලක් වෙලා තියෙනවා. සාමාන්‍ය වශයෙන් කරන දේවල් අපිට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විවෘත වෙළඳ ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම කඩා වැටලා. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රුපියල අව ප්‍රමාණයම නවත්ත ගන්න. අපිට අමාරුවෙන් ලැබෙන විදේශ මුදල් සංචිත අපි ළඟ තියාගන්න. උද්ධමනය සම්පූර්ණයෙන්ම තියෙන මට්ටමේ හරි පවත්වාගෙන යන්න. මම හිතන්නේ මේ ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනවා. අපේ රටේ මෙතෙක් කල් අපි පිට රටින් ගෙනාපු බොහෝ දේවල් රට ඇතුළේ නිෂ්පාදනය කිරීම සඳහා අපිට ලොකු ඉඩකඩක් විවෘත වෙනවා. ඒ සඳහා අපේ ගොවියන්ට අපි ආධාර දෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම තමයි අපි ආර්ථිකයට අවශ්‍ය කරන උද්දීපන එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන තල්ලුව අපි ලබා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීම සඳහා රජය විසින් පසුගිය 9 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එය සම්මත කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම කතාව මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික සම්පත්, ජාතික දේපළ විකුණන්නේ නැහැ කියන ජනතා පොරොන්දුව ලබා දෙමින්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ එතුමාගේ වැඩපිළිවෙලට ඇතුල් කරා මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා. පහුගිය 9 වෙනිදා අනුමැතියක් අරගෙන තියෙනවා. ඉන්දියාවත් සමග වරාය අධිකාරිය සම්බන්ධ වෙලා ඉන්දියාවට මෙය විකුණා දැමීමට අවශ්‍ය පියවර ගන්න. 20 වෙනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බලය ලැබෙනවා. ඊළඟට එදාම කැබිනට් පත්‍රිකාව දානවා සම්මත කරනවා. සම්මත කළා විතරක් නෙමෙයි ඒ පත්‍රිකාවේ බොහොම පැහැදිලිව කියනවා මේ බහාලුම් කටයුතු වල 49%ක් ඉන්දියාවට ලබා දෙනවා කියලා.
මේ ඉන්දියාව සම්බන්ධ කර ගැනීම සිද්ධ වීමෙන් වරායට ලැබෙන ආදායම නැතු වෙනවා. මේගොල්ලෝ දැන් වැඩේ යමින් තියෙනවා. ඒ නිසා උද්යෝෂණයක් අරගලයක් සටනක් අවශ්‍යයි වරාය ඇතුළේ මහපාරේ. ඇත්තටම කියනවා නම් අපි ශක්තිමත් විපක්ෂයක් ඉල්ලා සිටියා අඩුම තරමේ ජනතාවගෙන් දුන්නේ නැහැ. ඒ නිසා දැන් පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයක් නැහැ. ජනතාව මතක තියාගන්න ඕන. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට ඇත්ත විපක්ෂයක් ඕන මහපාරේ. විපක්ෂ දේශපාලන භූමිකාවක් පාර්ලිමේන්තුවෙන් පිට ගොඩනගිය යුතුයි. ඒක විතරයි දැනට තියෙන උත්තරේ. පස්සට ගන්න පාඩියක්වත් මේක විකිනීමට එරෙහිව උද්ඝෝෂණය අරගලේ පෙරට ගන්න ජාතික වශයෙන් අනිකුත් බලවේගේ වටා පෙළගස්සන්න අපි සූදානම්. බංකුලත්ව එක්සත් ජාතික පක්ෂය අනාගත පරපුරට බහර දීම නිවැරදි නායකත්වයක වගකීමක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මයිතර ඒ ගැන එතුමා දැඩි කලකිරීමක ඉන්න පුළුවන්. එතුමා කරපු ක්‍රියාදාමයන් සහ ඒ පිළිබඳ ජනතාවගේ සහ පාක්ෂිකයන්ගේ තිබුණු ඇගීම පිළිබඳ යම් තක්සේරුවක් එතුමා සතුව තියෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් එතුමාට අයිතියකුත් නැහැ කඩාවැටෙන එක්සත් ජාතික පක්ෂයක් අනාගත පරම්පරාවට බාර දෙන්න. එතුමාගේ වගකීම තමයි එතුමාට ඒක හැකියාව තියෙනවා. ඒක කරන්න පුළුවන් බව අපි ඉතාම පැහැදිලිව දන්නවා. එන එතුමාගේ යුතුකම තමයි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගලා ඒක අනාගත පරම්පරාවට බාර දෙන එක. එහෙම නැතු අනාගත පරම්පරාවට බංකොලොත් එක්සත් ජාතික පක්ෂයක් බාර දීම එක්සත් ජාතික පක්ෂයේ වසර 26ක් ඉරපු නායකයාගේ වගකීමක් හැටියට මම දකින්නේ නැහැ. මේ අතර ආණ්ඩුව විසින් සිදු කරන මහා වන සංහාරය සහ පරිසර දූෂණයට එරෙහිව පරිසර හඬ සංවිධානය විසින් නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. නුගේගොඩ පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහ ජනතා නියෝජිතින් කිහිප දෙනෙක්ද එක්වී සිටියා. විශේෂයෙන්ම ඉතාම කනගාටු වෙනවා. මොකද මේ ආණ්ඩුව විසින් මේ තාක්කල් මං හිතන්නේ අවුරුද්දක් වෙනවා ඇවිල්ලා මේ අවුරුද්ද තුල අක්කර 10 ගානක් ලක්ෂ ගානක් විනාශ කරන්නට දැන් මේ ආණ්ඩුව සැලසෙන බව අපිට දැන් අනාවන්න වෙලා තියෙනවා. පසුගියදා මහනුවර දිගනැතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ භූකම්පන තත්ත්වය පිළිබඳව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදු කළ පරීක්ෂණවල වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බහර දුන්නා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය භයානක නොවන බවත් ඒ පිළිබඳව තවදුරටත් විමසිල්ලෙන් පසුබිම බවයි. ගෙවුණු පසුගිය කෙටි කාලය තුළ මහනුවර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙනමින් භූකම්පන තුනක් පමණ සිදු වුණා. ඉන් ආසන්නතම එක් සිදුවීමක් වාර්තා වන්නේ පසුගිය අගෝස්තු මාස 29 වනදා රාත්‍රියේදී. ඉන් අනතුරුව සැප්තැම්බර් මාස 2 වනදා උදෑසන තවත් භූකම්පනයක් මහනුවර කේන්ද්‍ර කරගෙනමින් සිදු වූ අතර ආසන්නතම භූකම්පනය ලෙස මහනුවරින් වාර්තා වුණේ පසුගිය නොවැම්බර් මාස 18 වනදා සිදු වූ භූකම්පනයයි. මෙම තත්ත්වය සමග මධ්‍යම පළාතේ ජනතාවද තරමක් බිහිතියට පත් වුණා. මහනුවර දිගන හාර්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස බලපෑ භූකම්පන තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විද්වත් කණ්ඩායමක්ද පත් කර තිබුණා. මෙම කණ්ඩායම විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව ලබාගත් වාර්තාව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේ වාර්තාවේ බොහෝ කරුණු රාශියක් මේක සඳහන් වෙනවා. ඒ අනුව ලබාගත් තොරතුරුත් එක්ක පුළුල්ව අධ්‍යයනය කළා තියෙන්නේ. මේ තුලින් වික්ටෝරියා ජලාශයත් මේ ප්‍රදේශයේ තියෙන ඉදිකිරීම් වලට කොහොමද බලපෑමක් ඇති වෙන්නේ, ඒවට හේතු වුණාද, ඒ වගේම ඒවට මේ භූකම්පන ඉදිරියේදී මීට වඩා වැඩි තත්ත්වයක් ඇති වුණොත් ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳවත් දැඩි අවධානය යොමු කරලා තිබෙනවා. මේ වගේ සුළු භූකම්පන තත්ත්වයන් මීට පෙරත් සිදු වෙලා තිබෙනවා. ඒ සියල්ල පිළිබඳව මේ විද්වත් කමිටුව අධීක්ෂණය කරලා තියෙනවා. දැනට මේ තත්ත්වය පිළිබඳව සඳහන් වෙන්නේ මේක බරපතල තත්ත්වයක් කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ. ලොකු අවධානමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ. නමුත් අපි මේ සිද්ධිය සාමාන්‍ය තත්ත්වයක් විදිහටම සලකලා බැහැර කරන්න සූදානම් වෙන්නේ නැහැ. දැනටමත් තීන්දුවක් අරගෙන තිබෙන මේ ප්‍රදේශවල ඉදිකිරීම් කරනකොට GSMB ආයතනයේ අනුමැතිව ඇතුව ඒ කටයුතු කරන්නේ. මේ පසුගිය දිනවල ඛේදවාචකයක් ඇති වුණා. ඔබ දන්නවා හෝටලයක් ගිලා බැසීම නිසා ඒ වගේ සිද්ධීන් එක්ක අපි වැඩි ප්‍රමාණයක් GSMB ආයතනයේ ඉදිරියේදී මේ කඳුකර ප්‍රදේශ වෙනුවෙන් යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.